නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අද අපි පාලි භාෂා පන්තියේ දෙවෙනි පාඩම හැටියට සහභාගී වන්නේ පසුගිය පාඩමේදී අපි දැනගත්තා පාලි භාෂාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කළා. පාලි කියන නමින් අද අපි හඳුන්වන භාෂාව එදා හැඳින්වුවේ බුදුහාමුදුරන්ගේ කාලේ හැඳින්වුවේ මොන නමින්ද? මාගදී භාෂාව නැත්නම් මාගදී නිරුත්ති කියන නම් වලින් තමයි හැඳින්වුවේ. ඇයි මාගදී කියන නම ඒ භාෂාවට හැඳින්වුවේ? මගද දේශයේ භාවිත කරපු භාෂාව නිසා. එතන මිහිඳු මහරහතන් වහන්සේ මගද භාෂාවෙන් ලියලා තිබුණු ත්‍රිපිටකය අටුවා ඉගෙනගෙන ලංකාවට වැඩම කරලා ලංකාවේ හාමුදුරුවරුන්ට මහජනතාවට ලංකාව විවහාර කරපු භාෂාවෙන් ධර්ම දේශනා කළා. එදා ඒ භාෂාව තමයි මහා විහාරික භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය කටපාඩමින් පවත්වගෙන ඇවිත් පොත්පත්වල ලියලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ ත්‍රිපිටකය පැහැදිලි කරමින් සිංහලෙන් තිබුණු වටුවා පාලි භාෂාවෙන් ලියලා ඉන්පස්සේ හාමුදුරුවෝ ටීකා ලියලා අද තෙක් පවත්වාගෙන ආවේ. දැන් ලංකාවේ අපි ඒ පාලි භාෂාව ඉගෙනගෙන බුද්ධ ධර්මයේ පිළිබඳව නිවැරදි හොඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන් පාලි භාෂාව බුදුදහම නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. සිංහල භාෂාවෙන් පැහැදිලි කරන්නට බැරි ගැඹුරු ධර්මාර්ථ පාලි භාෂාවෙන් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඒ ධර්මයේ හොඳට පාලි භාෂාව ඉගෙන ගත්තොත් අපි පාලි භාෂාවේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලා පසුගිය වතාවේ අපි පාලි භාෂාවේ තියෙන අක්ෂර මාලාව ගැන ඉගැන්නවා. ඒතර පාලි භාෂා අක්ෂර මාලාව කී ද? අකුරු 41යි. ස්වර කීයද? 8යි. ව්‍යඤ්ජන 33යි. මුළු ත්‍රිපිටකයම ලියලා තියෙන්නේ ඔය කියන අකුරු 41න් බව අපි පැහැදිලි කළා. ඊළඟට මම දුන්න වචන කීපයක් මේ අකාරාදි පිළිවෙලට මේක සකස් කරන්න කියලා. ඒ මුලටම ගත්තේ කොයි වචනේද? අස්සෝ. ඊළඟට ආචාර්යෝ. ඊළඟට උපකෝ. ඊළඟට ගජෝ. ඊළඟට චන්දෝ. ඊළඟට තාපසෝ. ඊළඟට පඬිතෝ. ඒතර අකාරාදි පිළිවෙලින් තමයි ඔය වචන ලැයිස්තුව හැදුවේ. ඒතර මං දුන්නේ පාලි භාෂාවේ තියෙන වචන ටිකක්. දැන් ඒ වගේ තේරුම ලියාගන්න. මුලින්ම අපි ගත්තේ අස්සෝ නේද? අස්සෝ කියන එක සිංහලට එන්නේ අස්සය. සමීපයි නේද? සිංහල අයට පාලි භාෂාව ඉගෙන ගන්න හරි පහසුයි. අස්සයාට කියන්නේ අස්සෝ. ඊළඟ වචනය ආචාර්යෝ. මොකද්ද සිංහල තේරුම? ඔව්, ආචාර්යවරයා, ගුරුතුමා. තුන්වෙනි වචනේ උපකෝ. ඒක නමක්. උපක ආජීවකගේ නමනේ උපකෝ, නමක්. ඊළඟ එක ගජෝ කියන්නේ ඇත. ගජ කියන්නේ ඇතයට. සංස්කෘතෙනුත් ගජෝ, ගජක්. පාලියෙන් ගජෝ. සිංහලට කියන්නේ ඇත. ඊළඟ වචනේ චන්දෝ. අහසේ තියෙන්නේ සඳ. සිංහලට සඳ. චන්දෝ, චන්ද්‍රයා කියලා අපි කියන්නේ. චන්ද පරිත්ත තියෙනවා නේද? චන්ද පරිත්ත. ඊළඟ එක තාපසෝ. දන්නවනේ ඒක? තාපසයා. පාලි වචනෙම සිංහලට අරගෙන තවුසා. ඊළඟට පඬිතෝ. පඬිත කියන්නේ නුවණැත්තා. පඬිත වර්ගයක් තියෙනවනේ ධම්මපදේ. පඬිතයා පිළිබඳව පැහැදිලි කරපු නිසා පඬිත වර්ගය. ඒක පඬිවරයා, උගතා, පඬිතෝ. දැන් අපි
පාලි භාෂාවේ තියෙන අකුරු වලින් වචන හැදෙන හැටි වචන ලියන හැටි අද දවසේ ඉගෙන ගනිමු. ව්‍යඤ්ජන අකුරු වලට ස්වර එකතු වෙලා තමයි මේ අකුරු හැදෙන්නේ. කයන්න නේද? ඒව ලියාගන්න. අල් කයන්නට අයන්න. ව්‍යඤ්ජනයයි ස්වරයයි එකතු වෙලා මේ කයන්න හැදෙනවා. මේ විදිහට ස්වර 8ම එකතු වෙලා හැදෙනවා අකුරු මොනවාද? මේක එකතු වුණාම ආයන්. සිංහලෙත් එහෙමනේ. කක්කා. ඊළඟට යන්න එකතු වුණාම කී. ඊ යන්න එකතු වුණාම කී. උයන්න කු. ඌ යන්න කු. කකා කිකි කුකු. ඊළඟට තියෙන ඒ නේද? මොකක්ද? අල් කයනට ඒ යන්න එකතු වුණාම කේ. ඕ යන්න එකතු වුණාම කෝ. ඔන්න අකුරු හැදෙන හැටි. ව්‍යඤ්ජන අකුරුයි ස්වර එකතු වුණාම ඔය අකුරු හැදෙනවා. දැන් ඒ අකුරු ටික කියන්නේ කකා කිකි කුකු කේ කෝ. මේ ටික දීර්ඝවමයි පාලිය කියන්නේ. මේ විදිහට අනිත් සියලුම ව්‍යඤ්ජන සියලුම ස්වරත් එකතු වෙලා අකුරු හැදෙනවා. එතකොට ඒ විදිහේ අකුරු එකතු වෙලා තමයි වචන හැදෙන්නේ පාලි භාෂාවේ. අපි මේ විදිහට ගමු. මේ මම මොකද්ද ලිව්වේ? බුද්ධෝ. බුයන්න, අල්දයන්න, දෝයන්න. මේක වෙන් කරලා ලියන්න. බුයන්න වෙන් කරන්නේ කොහොමද? අල්බයන්නයි උයන්නයි. ඊළඟට අල්දයන්න. අල්දයන් එක අල් අකුරක්, ස්වරයක් නැහැ. ඊළඟට දෝයන්න වෙන් කරන්නේ කොහොමද? අල් දයන්නයි ඕ යන්න. ඒ දෙක එකතු වෙලා නේ. එතර බුද්ධෝ අකුරු කීයක් එකතු වෙලාද මේක හැදිලා තියෙන්නේ? 1 2 3 4 5. අකුරු පහක් එකතු වෙලා බුද්ධෝ කියලා හැදෙන්නේ පාලි වචනයක්. දැන් මේක අපි වෙන් කරලා ලියලා තියෙන්නේ. අපි මේක බැඳලා ලියමු. බැඳලා ලියනකොට කොම්බු මුලට එනවා. දයන්නයි මහ ප්‍රාණ දයන්නයි බැඳෙනවා. මේවට කියනවා බැඳි අකුරු. පිරිත් පොතේ එහෙම තියෙන්නේ බැඳි අකුරු. මෙහෙම ලිව්වත් හරි, මෙහෙම ලිව්වත් හරි, දෙකම හරි. මේක කියන්න ඕන බුද්ධෝ කියලා. එහෙමනම් මම දෙන වචන බැඳි අකුරු හැටියට ලියන්න. මොකද්ද මන් ලිව්වේ? පුත්තෝ. ඊළඟට මොකද්ද ලිව්වේ? මනුස්සෝ. ඊළඟ වචනේ මොකද්ද? යක්ඛෝ. ඊළඟ වචනේ මොකද්ද? රුක්ඛෝ. ඊළඟ වචනේ අන්ධෝ.
ඊළඟ වචනය අස්සෝ ඊළඟ වචනය චන්දෝ ඊළඟ වචනය පණ්ඩිතෝ දැන් මේවා ඉදිරියෙන් ලියන්න මේ විදිහට බැඳි අකුරු පුත්තෝ කියන එක බැඳි අකුරු ලියන්න කොහොමද ලිව්වේ පළවෙනි එක කියන්නේ පුයන්න ලියලා කොම්බුව ඊළඟට තයන්න බැඳලා තායන්න නේ ඔහමනේ පුත්තෝ ඊළඟට මනුස්සෝ කියන එක මයන්න නුයන්න ලියලා ඊළඟට කොම්බු එන්න ඕනේ කොම්බ මුලට අරන් සයන දෙක ගාවනවා අන්න මනුස්සෝ මේ දෙකම හරි මේක උච්චාරණය කරන්න පහසේ පිරිත්පදේ තියෙන මේ විදිහට බැඳ අකුරු මේක එනකොට කොම්බුව මුලට එනවා කයන්න සම්පූර්ණයෙන් ලියන්න ඕන සමහර අය ලියනවා කයන්න කෑල්ලක් කෑල්ල එන්නේ නැහැ ඔන්න යක්කෝ කයන්න සම්පූර්ණයෙන් එන්න ඕන රුක්කෝ ලියනකොට කොම්බු එන්න ඕනේ නේද? කයන්න බැඳලා ඔන්න රුක්කෝ ඊළඟ එකේ ආයන්න කොම්බුවද? කොම්බුව මුලට එනවා. ඊළඟට නයන්න බැඳි නයන නම් කෑල්ලක් එන ඔන්න හො නයන සම්පූර්ණ ලියන්නේ අන්ධෝ ඊළඟ එක අයන්න ලියලා මොකක්ද ඊළඟට කොම්බුව සයනු දෙක ඊළඟ එක ජයන්නයි මොකද්ද කොම්බුව මුලට ඇවිත් නයන්නේ කෑල්ල එන්නේ චන්දෝ නයන්නේ සම්පූර්ණයෙන් ලියන්නේ අවසාන වචනේ පයන්න ඇවිත් ඒකේ කොම්බුවක් නැහැ නේද ඩි ඒ දෙක ගාවනවා ඇයි කොම්බුව නො ආවේ මේ වගේ තියෙන ඕ යන්නනේ ඕ යන්න ආපහම කොම්බු වෙනවා මේ ඕ යන්නනේ තියෙන්නේ මෙතන එහෙම ගන්න ඊයන්න තියෙන්නේ පණ්ඩි එනිසා ඒ දෙක ගාවන පණ්ඩි තෝ දැන් අපි පාලි වචන කීපයක් ලිව්වේ දැන් ඒ වගේ තේරුම ඉදිරියෙන් ලියන්න සිංහල තේරුම පුත්තෝ කියන්නේ කවුද සිංහලට පුතා කිට්ටුවෙන් යන වචනයක් නේද සංස්කෘතෙන් පුත්‍ර පාලියෙන් පුත්ත සිංහලට පුතා ඊළඟට මනුස්සෝ කියන්නේ මිනිසා
මන උස්ස කියන එකද වෙනවා. මන කියන්නේ සිතනේ. උසස් වෙන උසස් තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. මනුස්සෝ මිනිසා මේක යක්කෝ කියන්නේ හරි ලේසිනේ යකා යක්කෝ අයන් යක්කෝ මේ යකා සිංහල වචන ඇවිල්ලා තින්නේ මේ වගේ රුක්කෝ රුක්කෝ කියන්නේ රුක කියලා එන්නේ මේකේ රුක්ක ගස රුක අන්ධෝ සිංහලොත් ඒකමයි නේ අන්ධයා ඇස් දෙකම පේන්නේ නැති අය නේද අන්ධයා එක ඇහක් පේන්නේ නැත්නම් කණා කණානේ එක ඇහක් පේන්නේ අන්ධෝ අන්ධයා අස්සෝ අස්වයා සංස්කෘතෙන් අස්ව කියන්නේ සිංහලට ඇතින් අස්වයා ඊළඟට චන්දෝ සඳ චන්ද්‍රයා පඬිතෝ නුවණැත්තා පඬිතයා හොඳයි දැන් මෙන්න මේ කියන ඒවා ලියාගෙන වෙන් කරන්න පහත සඳහන් බැඳි අකුරු වෙන් කර ලියන්න කයන්න බැඳලා මහ ප්‍රාණ කුයන් තියෙන්නේ මේක වෙන් කරලා ලියන්නේ උදාහරණයක් හැටියට ඔහමනේ නේද බික්කු කියන තැන තියෙනවනේ බික්කු භික්ෂුව ඒ විදිහට ලියන්න වචන ටික ලියාගත්තා. දැන් පළවෙනි එක බලන්න. ලියලා තියෙන පළවෙනි එක දෙවෙනි එක. වචන පළවෙනි අකුර මොකද්ද? අල්තයන්. අන්න ලියන්න. අල්තයන්. ඊළඟ එක මහ ප්‍රාණ. මේකට කියන්නේ මහ ප්‍රාණ. තියන්න. සත්තු කියන තැන තියෙන සත්තු බුදුරජාණන් වහන්සේ සත්තා කියන බුදුරජාණන් සත්තා දේව මනුස්සානම් මෙතන අල් බයන මුලට එනවා ඊළඟට මොකක්ද ඊළඟට බේ යන්නනේ ඒ යන්නනේ බේ එතකොට සබ්බේ සියල්ල සබ්බේ සබ්බේ මනුස්සා සියලු මිනිස්සු මෙතන මොකද්ද? අල්මයන්නයි බුයන්නයි ජම්බු
ජම්බු දීප කියන තැන දඹ දීව දඹ මෙතන ත්‍රා මුලින්ම තියෙන අකුර අල් තෑන්න ඊළඟට තියෙන්නේ අල් රෑන්න ඊළඟට ආ යන්න දැන් ඔය ටික එකතු නම් මොකද්ද ත්‍රා මේ අකුරු එකතු වෙලා මේ වචන හැදෙන්නේ බැඳි අකුරු සංයෝග අක්ෂර කියන ත්‍රා මේකේ වෙන් කරන්නේ බොජ්ජංග කියන තැන් වල එහෙම තියෙන්නේ මොකද්ද මුලින්ම තියෙන්නේ අල් ජයන්න අල් ජයන්න ඊළඟට කොම්බුවයි මහ ප්‍රාණ ජයන්න මේකට කියන්නේ මොකද්ද මහ ප්‍රාණ ජයන්න මෙතන අල් තයන්නයි යයන්නයි ඔය දෙක තුලා තමයි යන්සේ වෙනවා මේකට යන්සේ කියන්නේ තිය මෙතන අල් සයන්න යෝ සයෝ සයෝ මෙතන අල් දයන්නයි දෝයන්නයි එහෙනම් මේ ටික ලියාගෙන එන්න අනිත් දවසේ පහත් දැක්ෂණ අක්ෂර බැඳ ලියන්න පහත් දැක්වෙන අක්ෂර බැඳ ලියන්න අල් තයන්න යයන්න ඊළඟ එක අල් කයන්න යයන්න ඊළඟක අල් දයන්න වයන්න ඊළඟක අල් මයන්න බෝ යන්න ඊළඟක අල් නයන්න ධෝ යන්න මහා ප්‍රාණ ධෝ යන්න ඊළඟක අල් ඤයන්න ඡයන්න ඊළඟක අල් තයන්න රයන්න අල් දයන්න මහ ප්‍රාණ දයන්න අල් නයන්න වයන්න හොඳයි ඔය ටික ලියාගෙන එන්න එහෙනම් අදට මෙතකින් අපි අවසන් කරමු සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය